මම අද හිතුව අලුත් දෙයක් කියලා දෙන්න. මොකද දැන් අපේ ගෙවල් වල විතරම ඇදවල් නෙලන්නේ ගියාම අපිට හරි කරදරයයි. පිළිවෙලකට නෑ හැමතිස්සෙම ඇද පිළිවෙල හිතින්නේ නෑ බෙච්චීට කියලාම. ඊට විසඳුමක් හැදියට තමයි මම අද මේක කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ෆිටඩ් සීට් එකක් කරන්න හැටි තමයි මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් ලේසි මේක අපිට මහගන්න පහසුම පහසුයි. ඉතින් බලමු අපි ඒක කරන්නේ කොහොමද කියලා මුල සිටම. ෆිටඩ් සීට් එක කරන්න දැන් අපිට ඕන කැමති සීට් බෙඩ් සීට් වර්ගයක් තෝරගන්න පුළුවන්. මේ රෙදි වර්ග තියෙනවා අඟල් 90 පල්ල තියෙනවා, 120 පල්ල තියෙනවා, 180 පල්ල රෙදි තියෙනවා. ඉතින් කැමති රෙදි වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඒත් එකම ඉලාස්ටික් එක ඕන වෙනවා. බලමු අපි මේ සීට් එක මහ ගන්න අවශ්‍ය රෙදි ප්‍රමාණය ගණනය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මැට්‍රස් එකක් වෙනකොට මම මේ ස්පොන්ජ් කෑල පාවිච්චි කරනවා. ඔයාලට මේක පැහැදිලි කරන්න මට ලේසි. මුලින්ම බලන්න අපි මැට්‍රස් එකේ උස. මම සෙන්ටිමීටර වලින් ගන්නවා. සෙන්ටිමීටර තියෙනවා 15ක් උස. එතකොට අපේ මැට්‍රස් එකේ සෙන්ටිමීටර 15යි. මම සෙන්ටිමීටර වලින් ගත්තේ. ඊට පස්සේ පළල බලන්න මේ පැත්තට. පළල තියෙනවා සෙන්ටිමීටර 10ක්. පළල අපේ සෙන්ටිමීටර 10ක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ආපහු බලන්න ඕනේ මේකේ මැට්‍රස් එකේ උස. උස බලනකොට අපි මෙහෙම තියලා බලන්න. මෙහෙම තියලා දැන් අපි මේක නම් මෙහෙම උස්සන්න පුළුවන්. නමුත් මැට්‍රස් එකක් මෙහෙම උස්සන්න බැරි නිසා මෙහෙම තියලා තමයි අපි බලන්නේ. බලන්න සෙන්ටිමීටර 4ක් තියෙනවා. ඉන්න මම පෙන්වනවා. මෙහෙම බලන්න සෙන්ටිමීටර 4ක් තියෙනවා මේකේ උස. එතකොට මේ වටේටම එකම උස තමයි යන්නේ. ඊට පස්සේ අපි බලමු මේකට කොහොමද රෙදි ප්‍රමාණය ගණනය කරගන්නේ කියලා. බලන්න රෙදි ප්‍රමාණය ගණනය කරනකොට රෙද්ද දිග අපි හොයාගන්නේ මෙට්ටේ දිගට අපි එකතු කරනවා මැට්‍රස් එකේ උස. උස වගේ දෙගුණයක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ තව එකතු කරන්න ඕනේ මේකේ මැහුම් වාසි. මැහුම් වාසි මම සාමාන්‍යයෙන් අඟල් 4ක් ගත්තේ. අඟල් 4 ඒවා දෙකක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ රෙද්ද පළල ගන්නකොට අපි මැට්‍රස් එකේ පළලට අපි එකතු කරන්න ඕනේ ඉස්සල වගේම මැට්‍රස් එකේ උස වගේ දෙගුණයක්. ඊට පස්සේ මැහුම් වාසිත් අඟල් 4 ඒවා දෙකක් අපි එකතු කරන්න ඕනේ මේ මෙට්ටේ පළලට. රෙද්ද එතකොට උස එන්නේ අපිට 31ක්. මම සෙන්ටිමීටර වලින් ගත්ත හින්දා සෙන්ටිමීටර 31යි. පළල එන්නේ සෙන්ටිමීටර 26යි. ඒ උස පළල ප්‍රමාණය තමයි අපි රෙද්ද කොටස කපා ගන්න ඕනේ. බලන්න මම මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ මෙට්ටේ පිටතට පේන උස. මෙන්න මේ ටික තමයි මේ මම කොටුවට ඇඳලා තියෙන්නේ 10ක් පළල 15ක් උස. ඊට පස්සේ අපි මේ දෙපැත්තටම අඟල් 4 තව කොටුවක් වගේ මම ඇඳලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඊට මෙහයින් පැත්නොත් වටේටම අඟල් 4ක මැහුම් වාසියක් තියලා තියෙනවා. එතකොට මේ ගානට තමයි ඔයගොල්ලෝ ඉතින් කොටස කපා ගන්න ඕනේ. ඉතින් මම මේ කොලේ ඇඳලා පෙන්නේ ඔයාලට පැහැදිලි වෙන ලේසියට. ඔයාලට පුළුවන් මේ රෙද්ද උසයි පල්ලයි හරියට අරගත්තට පස්සේ මේ රෙදි කොටස මෙහෙම නවන්න. නැවත ඊට පස්සේ දෙකට නවන්න මේ විදිහට. දෙකට නවලා මෙන්න මේ එක මුල්ලක ඉඳන් මෙතන ඉඳන් සෙන්ටිමීටර 8ක් අපි ඉහළට ලකුණු කරනවා. සෙන්ටිමීටර 8ක් මේ පැත්තටත් 8ක් තමයි සෙන්ටිමීටර ලකුණු වෙන්න ඕනේ. ඊපස්සේ අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට තියලා ඔන්න විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලා දැන් මැට්‍රස් එකේ ගන්නට අපි කපන නිසා මෙතනට මැහුම් වාසි අඟල් භාගයක් මේ පැත්තට තියලා තමයි කපා ගන්න ඕනේ. අඟල් භාගයක මැහුම් වාසි තියලා තමයි අපි මේ කොටස තමයි අයින් වෙන්නේ. එතකොට එකවරම අපි හතර පැත්තම කපලා තියෙන. එතකොට මෙන්න මේ විදිහටයි එන්නේ. මේ විදිහට තමයි එන්නේ. රෙදි කොටසත් මේ විදිහම තමයි කපා ගන්න. අපි බලමු ඊට පස්සේ මේක.
පස්සේ තියෙන අපිට මෙන්න මේ කොටස් හතර ඉස්සලම මූට්ටු කරගන්න මෙහෙම තියලා මෙන්න මේ කොටස් හතර මූට්ටු කරන්න සාමාන්‍ය අඟල් භාගයක මම හංගවාසි තියලා තමයි මම කැපුවේ මේක මේක මේ කොටස් හතර මූට්ටු කරමු අපි මෙහෙම මහගත්තට පස්සේ මේ මුළු හතරට ඉලාස්ටික් කොටස් හතරක් කපා ගන්න ඕනේ. ඊට කලින් මේක අපි ඉලාස්ටික් එක ඇල්ලෙන ප්‍රමාණය ලකුණු කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලට මේ පැත්තට අඩියක් වගේ තිබ්බත් ඇති. ඒ කියන්නේ දෙපැත්තට අඩිය එන්න මේක එකම ප්‍රමාණයෙන් මාක් කරන්න. ඒ කියන්නේ මේ මුල්ලේ ඉඳන් මෙහෙට මේ පැත්තට අඟල් 12ක්. එතකොට මේ පැත්තටත් අපි මේ පැත්තට මෙතන නම් අඟල් 12ක් තමයි මාක් වෙන්න ඕනේ. ඒක ප්‍රමාණයක් නෑ. ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. එතකොට මේ හතර මුල්ම අපි මේ ප්‍රමාණයට ඉස්සලා මාක් කරගන්න ඕනේ. මුළු හතර මහගත්තට පස්සේ අපි දැන් මෙන්න මේ මුල්ලට ඉලාස්ටික් කෑල්ලක් තමයි දාගන්න. එතකොට ඔයාලට මේ මැහුමේ ඉඳන් අඩියක් විතර අඩිය. එතකොට මෙතන මේ පැත්තට අඩියයි මේ පැත්තට අඩියයි අඩි දෙකක් වගේ තියලා ඉලාස්ටික් එක කැල දාන්න ඉඩ තියන්න ඕනේ. මේක මහගන්නේ මේ විදිහට. ඊට පස්සේ අපි මේක මෙහෙම මහමු. මේක දැන් මම ඔයගලන්ට පෙන්වන සාම්පල් එකක් මෙහෙමයි. මෙන්න නමලා අපි මේක අඩියක් කියන්නේ මම පොඩ්ඩයි මෙතන ඉතුරු කරලා තියෙනවා. ඔයාලා බලන්න මේක තේරුම් ගන්න ලේසි. මෙහෙම මහන්න. මේ මැහුමේ ඉඳන් අඩියක් විතර මෙහාට මහන්න. ඊට පස්සේ අපි මෙතන මම ඉලාස්ටික් කෑල පාස් කරලා තියෙනවා. මේ පැත්ත කට්ට තියෙනවා. අපි ඊට පස්සේ මෙතනින් පොඩි මෙහුමක් ගහන්න. මේ ඉලාස්ටික් කෑල මෙහෙට හොඳට අදින්න. පදට හිටින්න ඕනේ. මේක එක දිගට මේ වාටිය වගේ මහලා ඉලාස්ටික් කෑල දාන්නත් පුළුවන්. මේක වාට ලේසි කියලා හිතෙන හින්දා තමයි මම මේ විදිහට කියලා දෙන්නේ. මේක මේ පැත්තේ මැහුමක් ගහන්න. ඊට පස්සේ ඉලාස්ටික් එක මෙහෙම දාලම පස්සේ නැවත අදින්න නැතුව ඉලාස්ටික් එක අදින්න නැතුව තමයි මම මේ මහන්නේ. බලන්න ඉලාස්ටික් එක ඇදෙන්නේ නැහැ. අදින්න නැතුව මහන්නේ. ඊපස්සේ නැවත අපි පැත්තට හරවන මෙහෙමත් දාලා ඊට පස්සේ කෙලින් නැවත මෙහෙමත් දාලා දැන් මේ මෙහොමේ ඉඳන් අඩියක් විතර මෙහාට මෙහෙම දාලා ඉවරන ඊට පස්සේ තමයි මේ ඉලාස්ටික් කෑල මෙහෙම ඇදලා කරන්න. ඉතින්
ඉතින් ඔයාලගේ බොහෝ ඉල්ලීම් තිබුණා මට කමෙන්ට් කරලා තිබුණා කෝල් කරලා තිබුණා එක එක පාඩම් කියලා දෙන්න කියලා. නමුත් මට මේ විවේක ලැබෙන හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් දිගටම රැඳී සිටින්න. අද මම ඔයාලට කියලා දුන්න කාගේ මොන හරි ගැටලු තියෙනවා නම් මට කෝල් කරන්න. ඒ වගේ කමෙන්ට් කරන්න ඔයාගේ අදහස් හා යෝජනා මගේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක කැමති නම් ඔයාලා ලයික් එකක් දාන්න මතක කරන්න එපා. ඒත් එක මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මොකද දකුණු පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරාම ඔයාලට මම දාන වීඩියෝ එසරින්ම බලාගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙවැනි පාඩම් කින් නැවත අපි හමු වෙමු. ආයුබෝවන්.